ඡන්දේ දවස්වල විතර කට්ටි එනවා. ඊට පස්සේ අපි ඉන්නවද මරනද කියලා කවුරුත් බලන් දෙන්න. දවසකට දරුවෝ 15 සෙනෙක් වගේ මේක ඉස්කෝලේට යනවා සර්. මේක අම්මලා ඒකෙන් ගොඩක් දාලා තමයි ඒගොල්ලෝ ගෙදර වැඩට වලට යන්නේ. ළමයි දාලා. ආයේ දවල්ට ගන්න අම්මලා මෙතෙන්ට එන්න ඕනේ. මේ පාලමේ දැන් අවුරුදු 65 විතර එක්කෙනෙක් අවිලා මේ පාලමේ ගිහිල්ලා ලීයක් කඩාන වැටෙනවා. ඊට පස්සේ ළඟ කට්ටිය ගිහිල්ලා දැකලා තමයි ගිහිල්ලා උස්සල ගත්තේ. වටකොළ ඊළිය පණිය කනක පාළුවම තමයි සර් මේක. අපි මට දැන් අවුරුදු 41ක අපේ තාතලා අත්තමුත කාලේ ඉඳලා ඒගොල්ලෝ මේ ජීවත් වෙලා තිනවා. මමත් අවුරුදු 41ක් මේ ගමේම ජීවත් වෙලා තින්නේ. මට දන්නේ කාලේ ඉඳලා මේ පාළම මෙහෙම ලී ප්‍රමාණ ඉස්සර ලී දාලා තමයි කොදිරෙලා ගියා. ඊට පස්සේ මේ කැලේ ලී දාගල කොටා කොට දාලා තමයි මිනිස්සු යන්නේ එන මේ පාරවල. මේක සෑහෙන දරුව දවසකට දරුව 15 සෙනෙක් වගේ මේක ඉස්කෝලේට යනවා සර්. මේක අම්මලා ඒකෙන් ගොඩක් දාලා තමයි ඒගොල්ලෝ ගෙදර වැඩට වලට යන්නේ. ළමයි දාලා. ආයේ දවල්ට ගන්න අම්මලා මෙතෙන්ට එන්න ඕනේ. ළමයිට ඒ ගන්න ඒ වගේ ලොකු ප්‍රශ්නවල තියෙනවා මේ පාලමේ ඉඳ අපිට. අපි ඉල්ලන්නේ කෑනුව මේ පාලම පොඩ කරිකස අදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලීමක් කරන්නේ. මේ පාලමේ දැන් අවුරුදු 65 විතර එක්කෙනෙක් අවිලා මේ පාලමේ ගිහිල්ලා ලීයක් කඩාන වැටෙනවා. ඊට පස්සේ ළඟ කට්ටිය ගිහිල්ලා දැකලා තමයි ගිහිල්ලා උස්සල ගත්තේ. එහෙම තත්ත්වයක තමයි මේ පාලමේ අපි ගමන් කරන්නේ. මේක කොයි රජෙන් වුණත් අවිලා බලනවා අදලා දෙනවා කියලා තවත් මුකුත් අදලා නැහැ අපිට. මේකත් මේ සර්ල මොකක් හරි කරලා අපිට ඕක පොඩ්ඩක් හදලා දෙනවා ලොකු ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග